ලකිනවා මං පනවගෙනම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිත මගේ නම් එන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනම අහස්මාලි මීනුගේ අකමැත්තෙන් නුනත් මලාලයා ඉදිරියට යවන්න නන්දිතා මීනුව ලෑස්ති කරවනවා. එරික්ව නම්ම ගන්න එක අසීරු බව වටහාගෙන සිටින රවි රයිනිගේ උදව් වෙනතරත් වඩා අවශ්‍ය බව රයිනිට අඟවනවා. ඔය අතරේ මනමාලයා එනවා දකින තාරු ඔහුගේ රුව සුරාජ්ගේ අහලකින්වත් තියන්න නොහැකි බව පැවසීමෙන් මීනු තවත් අපහසුතාවයට පත්වෙනවා. මේ අතරේ සුධර්ම අහිංසාගේ පුරාජීරු කියමින් මීනුට සිද්ධ වෙන දේ ගැන අනුකම්පා විරහිතව විවේචනය කරනවා. ඒ කෙසේ නමුත් මීනු වෙනුවෙන් සුරාජ් කුමක් කරයිද? අහස් මාලිගා අද ඉතැන් සිට. මේක පුදුම ලෝකයක් දේව්. ඒ මොකද? දැන් බලපන්. වෙඩින් එකක් ප්ලෑන් කරලා, ප්‍රී ෂූට් එකක් කරලා, දන්න කියන හැමෝටම ඉන්වයිට් කරලා ග්‍රෑන්ඩ් වෙඩින් එකක් අරගෙන ඊට මාස කීපයකට පස්සේ කෙල්ලෙක්ගේ හිත දිනාගෙන ඒ කෙල්ලට ආදරය කරලා ආයෙ හැමෝටම ඉන්වයිට් කරලා ආයෙ වෙඩින් එකක් ප්ලෑන් කරලා මට තේරෙන්නේ නැහැ දේව්. මං ඔබට කලිනුත් කිව්වනේ රවි. බාපව වෙඩින් එකක් ගන්න එපා. එරික් කාර්යය දැන් කෙලින්ම බෝලේ පාස් කරන අහිංස දිහාවට. මිනිහා කියනවා එයා දැන් කිසි දෙයකට අහිංසට බල කරන්නේ නැහැ කියලා. ඒක ඇති වැරද්දකුත් නෑ රවි. තාත්ත කෙනෙක් විදිහට එරික් හිතන විදිය සාධාරණයි. ඔබ මගේ පැත්තෙන් හිතපන් දේව්. ඔබට ලෝකේ ඉන්න ඔක්කොම සාධාරණයි. එතකොට මේ ලෝකේ ඉන්න අසාධාරණම මිනිහා මමද? ඒක නෙමෙයි. බහින්සර කතා කරා. මං යාව හම්බ වෙන්න ගියාට එයා ගෙදර හිටියේ නෑ. ඔබ එනවා කියලා දැනගෙන මගේ ඇරියක් දන්නේ. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. කොහමද දැන් තාත්තයි දුවයි එකතු වෙලා මේ ගේම ගහන්නේ? රයිනිටවත් අහුණු වෙන්න. දැන් ඉතින් කෙල්ලට බිස්නස් වැඩක් ඇතිනේ. ඒවත් එක බිසි ඇති. අනේ මේ එයා දන්න බිස්නස්. එරික් කහින්සාව ඔෆිස් එකේ තියන්නේ රයිනිත් එක්ක යාට ගෙදරින් ඉන්න බැරි හින්දා. කෙල්ල තාමාරුට කතා කරනවා. කාටද? කවුද බං අර ත්‍රිවිල් කාර්යය? ඒක නම් මන් දන්නේ. කෙල්ල ඌට කතා කරනවා නම් ඔබ මේ මොන දේ කරත් වැඩක්. ඔක්කොටම ඉස්සෙල්ලා කෙල්ල ඌට කතා කරන එක නවත්තන්න. එහෙම නැත්නම් ඔබ මේ කරන කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. බහරි. මට ඒක එච්චර ගාණක් උනේ නැහනේ. මොන ක්‍රමයකින් හරි කෙල්ලව මේ වෙලාවේ තනි කරන්න ඕනේ. ඒකිට උඹේ පිහිට හැර වෙන සරණක් තියෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. විතරයි ඔබේ අහිංසාව ඔබට මේ කැදල්ලට ගෙන්න ගන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නේ? අන්න ඒක තමයි අපි දැන් හොඳට ප්ලෑන් කරන්නේ. කොහොමද අපි ඒක කරන්නේ?
මට අද බොහොම සන්තෝෂ දවසක්. මේ කාරණේ ඉතින් කොහොම තීන්දුව తీරණය වුණත් ඔබතුමන්ලා වගේ ගුණහාපත් පවුලක් අඳුනගන්න ලැබිච්ච එක අපේ පෙර වාසනාවක්. මට මගේ තාත්තගෙන් ලැබිච්ච දේවල් තමයි දැන් ඉතින් මම මේ විදිහට දිනු කරන් ඉන්නේ. හැබැයි ඉතින් මගේ හැම දෙයක්ම මගෙන් පස්සේ පුතාට තමයි. ඒක වෙන්න එපා. දැන් කාලේ වෙනස්. බිස්නස් වලට පුදුම තරඟයක් තියෙනවා. ඒක ඇත්ත. ඔය මොන කෙරුමත් ඉවරයි කසාද කියන තීරණේ හරියට කෙරුණ නැත්තම්. හරියට හරි. කසාද වැරදුනා කියන්නේ ඉතින් ජීවිතේම විනාශයිනේ. නැතුව නැතුව. එහෙම දේවල් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. අද කාලේ තින් ගෑවු ළමයි පිටින් බැලලා ගතිගුණ මනින්න බෑනේ. මගේ දරුවෝ නම් මං හදලා තියෙන්නේ ආගම දහමට බොහෝම ලැදියාව ඇතුව. ඒ ළමයි දන්නවා කොහොමද අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට ගරු කරන්න කියලා. ඇත්තම කිව්වොත් ඔය මගේ ලොකු දුව තමයි මේ ගෙදර සියලුම වැඩපල කරන්නේ. එයා ඉතින් මේ ගෙදරින් යනවා කියන්නේ එයාගේ අම්මට ඉතින් අද්දේ කරනවා වගේ තමයි. එහෙම තමයි ඉතින් දරුවෝ හදන්න ඕනේ නේද? නැතුව නැතුව. කො පුතා කතා කරන්නේ නැහැනේ. එයා කතා කරයි මෙතනින් එළියට ගියාම. තාම ඉතින් හුරු නැහැනේ. අපි නම් ගිහිල්ලා එන්න. කොමිසුති සංග්‍රහ සත්කාර වලට තවත් ටික වෙලාවක් හිටියා නම් තමයි ඉතින් අපි කැමති. අපි ඉතින් ආපහු හම්බ වෙන්නේ නේ. නැතුව නැතුව. මේ දවස්වල විශේෂයෙන් අද රැට කරන්න මම රාජකාරියක් තියෙනවා නැත්නම් අපි යන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි ආපහු හම්බ වෙමු. ගිහින්. ලැජ්ජාවක් නැති හැටි අම්මෝ ලැජ්ජේ මේ වගේ අය හතේ තියෙන කොල්ලෙක් හදලා තියෙන ඈ උරු බූටි කෙල්ලෙක් ඉන්න ඒ වගේ මං කියන එකට උඩින් 10ක් කියන ඉන්න වයිෆ් කෙනෙක් ඉන්න මම මොකද ලැජ්ජේ නේවා අනේ ඇත්තට අර ගෙදරට ආපු මිනිස්සු යනකන්වත් ඉන්න බැරි වුණානේ මේ මිනිස්සයාට හරි දැන් ඉතින් තාත්තා කොහෙවත් ගියේ නෑනේ අම්ම උරුට කෑ ගන්න එපා. එනේ බං කොහෙවත් ගියේ නෑනේ මං. උතේ අර ගෙදරට ආපු මිනිස්සු ගියාද? ආරංචිද මොකුත්? මං ඔබ බලන්න ගියේ නෑ අම්මේ. අපිට මොකටද බං එවනේ? සුරජ් හවසට දේවාලෙට යනවා. උඹත් ලෑස්ති වෙයා. මොකද දේවාලෙන්නේ? කොඩි වෙන කරා. ධර්මේ මනුස්සයෝ එතන අත කටයුත්තක් තියෙනවනේ ඈ මගුලා යන්න එපා එතකොට හිතයි මේ ළමයාත් එක්ක හිට කොඩි වින කළා කිය. ඒ මිනිසුන්ට ආරංචි වෙයි. ආරංචි ආරංචි වෙන්න තමයි යන්නේ.
කාට කියනද බා? කසාද බැඳගෙන මට හිරකාරෙක් වගේ ජීවත් වෙන්න බෑ. අතර මට බලකරුති මැරෙනවා. අනේ දෙවියනේ වඩ පිස්සු දැක්කේ. මං දන්නවා වතු රජයට ආදරේ කියලා. ඒත් සුරජය ආදරේ වෙන කෙනෙක්ටනේ. මොකද්ද? ඒක පැහැදිලිනේ. මොකද්ද? මොකද්ද පැහැදිලි? කියනවා. සුරජය අර පොසත් කෙල්ලට ලව්. පුංචි කාලේ ඉඳන් එකට හිටපු ඔයාව අමතක කරලා එයාට පුළුවන් වුණා නම් පොසත් කෙල්ල ගාවට යන්න. ඇයි ඔයාට බැරි මෙයාට කැමති වෙන්නේ? අගමැට්ට මට එහෙම කරන්න. අක්කේ ඔයා තාම හීන දකිනවා. එයා හින්ස මිස්ටර් කරේ උදව්වක් විතරයි. ඒක එතනින් ඉවරයි. හරි බලමුකො. ඕක කවදාහරි එළියට එයිනේ. කමක් නෑ මමනේ කියන්නේ. අංජි ඔබ දැන් හරි හරියට දේව මහත්තයත් එක්ක වාඩි වෙලා කතාව නේද?
නෑ සර්. ගිල වාහනේ ලැස්ති කරන වට යන්න. දේවියන් මාත් එක්ක. මාත් එන්න ඕනෙද? ඔබ ළඟකදී ඉඳලා මාත් එක්ක යන ගමන් බිමන් හරියට මගහරිනවා නේද? නෑ නෑ එහෙම නෙවෙයි ඉතින්. හැමදාම මම මෙතෙන්ටලා ඉඳගෙන ඔබත් එක්ක හැම දෙයකටම පිටිපස්සෙන් ඉඳගෙන ඉඳලා හරියන්නේ නෑනේ. ඔබටත් මේ කරන දේවල් තනියෙන් කරගන්න ප්‍රැක්ටිස් එකක් එන්න එපා මචං. ඒකයි. ඒ කියන්නේ ඔබ එන්නෙම නෑ. අනික දැන් ඔබ යන්නේ අහිංසව මීට් වෙන්නනේ. මම උඹලා දෙන්නගේ මැද්දට වෙලා නිකන් ඇණයක් වෙන්න ඕනේ නෑනේ. අනික ඉතින් ඔබට කොච්චර දේවල් ඇද්ද කාලෙකට පස්සේ හම්බුනාම දෙන්නයි කතා කරගන්න. නෑ බං. මං එතෙන්ට ගිය ගමන් ෂුවර් එකටම අහිංස එතනින් නැගිටලා යනවා. මං දන්නවනේ යගේ හැටි. ඔන්න බලපන් රවි. ඔබ වැඩේට එන්ටර් වෙන්න හදනකොටම නෙගටිව් මයින්ඩඩ් වෙනවනේ. නෙගටිව් කතාවක් නෙමෙයි මං කියන්නේ ඇත්ත. මං දන්නවනේ අහිංසගේ හැටි. ඔබ දැන් ඔෆිස් එකට දැන්. ඔව්. අද යා ඔෆිස් එකේ ඉන්නේ. අද එතන වැඩ තත්ත්වය කොහමද? අහිංස බිසිද? නෑ නෑ යා අද එච්චර බිසි නෑ. එරෙකුත් අද ඔෆිස් එකේ නෑ. රයිනිගේ මිනිහෙක් එතන දාලා ඉන්නවනේ මිනිහා ඔක්කොම ඉන්ෆර්මේෂන් දෙනවා. හරිනේ. දැන් ඔය වටපිටාව නීමෙට ගැළපිලා තියෙන්නේ. ඔබට තියෙන ගිල මැච් එක ගහන්න විතරයිද? ඒ වුණාට මට බයයි දේව. එක්කෝ මම මේ සේරම අතහැරලා දාලා පැත්තකට වෙලා ඉන්නවා දේව. ඔය ඉතින්. ඔබ පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ. ඒක නහින්ස වෙන කෙනෙක් කසාද බැන්දට උඹට ප්‍රශ්නයක් නැහැ. මාවැර මං එයාට කාවත් කසාද බඳින්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කවදාවත් කසාද බඳින්නේ නැහැ. එහෙම වෙන්න දෙන්න ඕනේ නැහැ නේ රවි. ඒ කියන්නේ මට එතකොට අහිංසව බඳින්නම වෙනවා. රවි දැන් ඔක්කොටම ඉස්සෙල්ලා ඔය කසාද බඳින කතන්දරේ ඔළුවෙන් අයින් කරගනි. ඔබ ඉස්සෙල්ලා ඒකිට හොඳ යාළුවෙක් වයන්. යාළුවෙක් කියලා ඔබ ගැතින් වෙච්ච වැරදි වලට සමාව ගනි. ඔබට ඒකෙත් එක්ක ගත කරන්න පුළුවන් වටපිටාවක් හදාගනි. හොඳ එන්වයිරන්මන්ට් එකක් හදලා හොඳ සිටුේෂන් එකක් හදලා. ඒකයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. දැන් පලයන් පරක්කු වෙන්න. ඔබ කියන්නේ මට අද ස්කෝ කරන්න පුළුවන් වේද? ඔබ උඹට අවංක වෑන්. ඒතකොට උඹට කරන්න බැරි දෙයක් නැහැ. අනිවාර්යයෙන්. පලයන් ඉද. ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින් විෂක්‍යා විශ්වාසනීය දැක්ම මං හොඳට හිතලා බැලුවා රයිනි කොහොමද රවිට මේ දේවල් වරදින්නේ කියලා හොඳටම හිතලා බැලුවා නම් හොඳම උත්තරේ තෝයාගාව ඇතිනේ ආ ඒ කියන්නේ අම්මද මේ මුගන්න ලැබුවේ මේ අහන් වරෙන් කියලා තේරුණාද කියලා